මේ තීරණාත්මක වර්ෂයක් නේ මැතිවරණ වර්ෂයක් කියලා කියනවානේ. එතකොට සාමාන්‍යයෙන් වෘත්ති සමිති කෙරෙහි අවධානය යොමු කර ගැනීමට කටයුතු කරනවා. මම දකින්නේ ඒක වරදකුත් නෙවෙයි. ඊළඟ කනව තමයි අපේ රටේ හැම වෘත්ති සමිතියකටම යම්කිසි දේශපාලනික කෙරවලක් තියෙනවා. එතකොට ඔබතුමාලට තේරෙනවා මේ පක්ෂවල අද විවිධ දේශපාලන න්‍යාය පත්‍රයන් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයනුත් මේක අස්සට ඇවිල්ලා තියෙනවා. ඔය කරුණු ඔක්කොම ගොනුනහම විවිධ ප්‍රශ්න මේ වෙලාවේ මතුවලා තියෙනවා. මේ වෙලාව දැන් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල අපිට තුන්වෙනි වාරිකයක් දුන්නා. අපිට කිව්වා මේ ආපු ගමන හොඳයි. හැබැයි තවත් අවදානම ඉස්සරහටත් තියෙනවා. 2023 වර්ෂයේ අයවැය පිළිබඳ වාර්තාව. ඒකෙ තියෙනත් ඔය කතාවමයි. අපි 2023 වර්ෂයේ තමයි ඍණ ආර්ථිකයෙන් ධන ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වුණේ. වෘත්තීය ගැටලු කියනවා මම කොහෙලාවක අවතක්ෂේරු කරන්නේ නැහැ. ඒවට විසඳුම් හොයන්න ඕනේ. හිටපු ජනාධිපති ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් අති ප්‍රබල කමිටුවක් පත් කරනු ලැබුවා මේ සියලු වෘත්තීය ගැටලු පිළිබඳ විශ්ලේෂණයක් කරන්න. මොකද එකකට විසඳුමක් දෙනකොට තව එකක ප්‍රශ්නයක් අලුත් වෙනවා. එහෙම ඇති නොවන්න සමස්ත විසඳුමකට අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ නිසා එතුමා පැහැදිලි කරා අපි 2025 වැනි ලේඛනයේදී පැහැදිලි උත්තර මේවට දෙනවා.